හොඳයි යාළුවනේ වෙනදාමෙන් SLP Smart YouTube නාලිකාව වෙනුවෙන් අද ඔයාලා සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ලංකාවේ මාතෘකා ගණනාවක් මාතෘකා පහ මීමසි පාලනය ඉලෙක්ට්‍රොනික දැනුම ඉලෙක්ට්‍රිකල් දැනුම විසිතුරු නිර්මාණ ආදී වශයෙන් වැදගත් මාතෘකා ගණනාවක් යටතේ කතා කරන එකම YouTube channel එක SLP Smart අපේ YouTube channel එක දැනටම ඔයාලා subscribe කරලා නැත්නම් අපේ YouTube channel එක subscribe කරලා අපිත් සමග එකතු වෙන්න කියලා ඉල්ලා සිටින්නේ අද අපි ඔයාලට කතා කරන්න ආවේ අපේ remote එක. එහෙම නැත්නම් අපේ TV එකේ අපේ setup එකේ අපේ විදුලි පංකාවේ අපේ gateway remote එක remote control එක වැඩ කරන්නේ නැත්නම් කඩෙන් මිලදී නොගෙන අපේ remote එක කොහොමද අපි මලුත් වැඩියා කරගන්නේ? remote එක බලපාන ප්‍රධාන දෝෂ මොනවද වැඩ නොකරන්න අන්න ඒ ටික තමයි අද අපි කතා කරන්න යන්නේ ඉතින් ඔයාලට හොඳයි කියලා හිතනවා නම් අපෙන් යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් නැවත වතාවක් වෙනවා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටින්නේ අද අපි බලමු ඔයාගේ remote එක කොහොමද අලුත් වැඩියා කරගන්නේ මොනවද remote එකක් වැඩ නොකරන්න බලපාන ප්‍රධානම හේතු ටික මොනවද කියලා අපි බලමු යම් video එකට හොඳයි යාළුවනේ අපි එහෙමනම් මුලින්ම කරන්න ඕන මෙන්න මේ අපි මේ රිමෝට් එක තමයි අද ඔයාලට අලුත් වැඩියා කරගන්න විදිය කියලා දෙන්නේ මුලින්ම රිමෝට් එක අපි මෙතන යන දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා පේනවා ඔයාලට මෙන්න මේ ඇන දෙක මෙතන තියෙන ඇන දෙක අපි මුලින්ම ගලව ගන්න ඕන පරිස්සමට ගලවගත්තට පස්සේ මේ රිමෝට් එකේ තමයි මේ ඇන දෙකක් තියෙන්නේ සමහර රිමෝට් වල ඇන හතරක් තියෙන්න පුළුවන් දෙකක් තියෙන්න පුළුවන් ඇන තියෙන්නේ නැති වෙන්න පුළුවන් ඊට පස්සේ අපි මේක හිමිහිට මෙන්න මේ විදිහට ඕනනම් මේ වගේ පොඩි ටූල් එකක් භාවිත කරලා එහෙම නැත්නම් ස්ක්‍රූ ක්ලීනප් භාවිත කරලා මේ අපිට මේක ගලව ගන්න පුළුවන් ඊට පස්සේ අලුනේ මෙන්න මේ විදියට අපි මේක ගලව ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ අපි ගලවගෙන තියෙන දැන්. ඊට පස්සේ අපි මෙම කොටස බොහොම මිනිස්සුට ගලවලා ගන්න ඕනේ අලුනේ. මෙතන පොඩි ලොක් වැටිලා තියෙන්න පුළුවන්. ඒක පරිස්සමට ඔයාලා ගලවලා ගන්න. හරි ගලවගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහේ මේ පරිපතේ මේ සර්කිට් බෝඩ් එක ගන්න පුළුවන් මෙතන රිමෝට් හවුසින් එක තියෙනවා ඊට පස්සේ අපි ඔයාලට පේනවා මේක තමයි අපේ දුරස්ථ පාලකේ එහෙම නැත්නම් රිමෝට් එකේ සර්කිට් බෝඩ් එක මේ සර්කිට් බෝඩ් එකේ මේ පැත්තේ මොනවත් නැහැ උපකරණ මොනවත් සම්බන්ධ වෙලා නැහැ ලොකුවට එතකොට අපිට මේ පැත්තේ ඔයාලට පේන්න පුළුවන් රිමෝට් සෙන්සර් බල්බ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ TV එකට එහෙම නැත්නම් විදුලි පංකාවට සෙටප් එකට සිග්නල් එක දෙන රිමෝට් සෙන්සර් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා කැපැසිටර් එකක්. ඔයාලට පේනවා. අන්න ඒ කැපැසිටර් එකක් එතන තියෙනවා. මේ පැත්ත ගත්තට පස්සේ මෙතන තියෙනවා තවත් පොඩි IC එකක් තියෙනවා ඔයාලට පේනවද බලන්නකෝ මෙන්න මෙතන දැන් යාළුවනේ බලන්න මේ රිමෝට් එකේ මේ IC pin ටික ඩස්ට් එක එහෙම නැත්නම් දූවිලි ආදිය ගිහිල්ලා සියල්ලක්ම එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඔයාලට පේනවද එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ IC එක නිසියාකාරව වැඩ කරන්නේ නැහැ. මේ IC එකේ සිග්නල් දෙන්නේ නැහැ. මේ IC එක ෂෝට් කරගෙන තමයි ඉන්නේ. මේක ප්‍රධානම දෝෂය දැන් මේ රිමෝට් එකේ නම් මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්නකෝ. මේ IC එක පින් ටික ඔක්කොම එකට එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ IC එකෙන් නිසියාකාරව සිග්නල් එකක් එහෙම නැත්නම් සංඥාවක් නිකුත් කරන්නේ නැහැ මේක ෂෝට් කරගෙන
තමයි ඉන්නේ. එතකොට අපි මේක හොඳට ඔයාලා ගාව ක්ලීනර් තියෙනවා නම් ක්ලීනර් ටිකකින් සුද්ධ කරගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් බ්‍රෂ් එකකට ටින ස්වල්පයක් පාවිච්චි කරලා මේ පින් ටික හොඳින් පිරිසිදු කරගන්න. පින් ටික පිරිසිදු කරගන්නා වගේම ඒ යවට තව කුඩා මේ පේනව නේද? තව කුඩා ට්‍රාන්සිස්ටර් ඒ වගේම රෙක්ටිෆයර් කිහිපයක් පේන තියෙනවා. ඒ වගේ ඔක්සයිඩ් බැඳිලා වගේ තියෙන්නේ. ඉතින් අපි හොඳට මේ ටික හොඳින් ක්ලීන් කරගන්න. මේ පරිපතේ හොඳට ඩස්ට් එක යවා ගන්න. පොඩ්ඩක් අන් නැති වෙන්න. හොඳට අතුල්ලලා බය නැතුව ක්ලීන් කරගන්න. ඉතින් අන්න මෙතන මේ IC එකේ තමයි මේ රිමෝට් ටෙල් නම් ගොඩක්ම දෝෂෙන්නේ. මේ විදියට බැඳුනට පස්සේ මේ IC එක ෂෝට් කරගෙන ඉන්නවා. මේක පිරිසුදු කරගත්තට පස්සේ ගොඩාක් දුරට අපේ රිමෝට් එක නැවත යථා තත්ත්වයට වැඩ කරන්න පටන් ගන්නවා. ගොඩක් දුරටම මෙතන තියෙන කැපැසිටර් එකත් සවුත්තු වෙන්න පුළුවන්. කැපැසිටර් එක ඉදිමිලා වගේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෝට් වෙලා තියෙන්න පුළුවන්. අන්න එතකොට මෙන්න මේ අගේම තියෙන මේ වැලූ එකම තියෙන කැපැසිටර් එකක් එහෙම නැත්නම් දාරිත්‍රකයක් අපිට වෙළඳ පොලෙන් මිලදීගෙනගෙන මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. ගොඩක් දුරටම මේක මේ කැපැසිටර් එක දාරිත්‍රකය ලෙඩ දෙනවා අඩුයි. ඒ කියන්නේ මේකේ ගොඩක්ම දුරට කලාතුරකින් තමයි මොනහයි දෝෂයක් සිද්ධ වෙන්නේ. නමුත් ඔයාලට මේ පැත්ත ක්ලීන් කරගනත් IC පින් ටික හොඳින් පිරිසුදු වෙලත් වාගේ රිමෝට් එක වැඩ කරන්නේ නැත්නම් ඊට පස්සේ අපිට බලන්න තියෙන ප්‍රධානම කොටසක් තමයි මෙන්න මේ දාරිත්‍රකය. මොකද මෙයා ෂෝට් කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අපිට පිලිස්සලා ගිහිල්ලාම තියෙන්නත් පුළුවන්. අපි එතනට යන්නට කලින් මෙන්න මේ IC එක තමයි ප්‍රධානම වශයෙන් බලන්න ඕන. ඊට පස්සේ මෙතන මේ රිමෝට් සෙන්සර් බල්බ් එක. එතන පොඩ්ඩක් බලන්න ඔක්සයිඩ් බැඳිලා එහෙම නැත්නම් කාබන් වගේ බැඳිලා දූවිලි බැඳිලා තියෙන්න පුළුවන්. ඒ කොටසත් පිරිසිදු කරගෙන මේ බැටරි සම්බන්ධ වෙන මේ තහඩු කෑලි මේ වගේ හොඳට වැලි කඩදාසියක් වගේ අතුල්ලන්න අතුල්ලලා පිරිසිදු කරගන්න. ටිනර් වෙලින් කරගත්තත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට මේ කොටස් ඔක්කොම හොඳට සුද්ධ කරගෙන මේවා සියලුම දේ හොඳින් සුද්ධ කරගෙන නැවත රිමෝට් එක හයි කරලා බලන්න. ගොඩක් දුරට අනිවාර්යෙන්ම හරියනවා. මොකද මේකේ දූවිලි බැඳුනම තමයි ගොඩක් ඔය ලෙඩ එන්නේ. ඒක නිසා නිසියාකාරව පිරිසිදු කරගෙන බලන්න. ගොඩක් දුරටම මේ ලෙඩේ මේ විදියට හදාගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ තවත් අපි මෙවැනිම වීඩියෝ එකකින් SLP Smart සමග හම්බු වෙමු. ඉදිරියේදී නවතම බුදුරස් මාලාවක් නිර්මාණය කරන හැටි ඔයාලට වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ කුකුල් පාලනයේ යෙදෙන ගොවි මහතුන් වෙනුවෙන් බිත්තර රැකවීම ස්වයංක්‍රීය බිත්තර රැකවන